හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණියන් වහන්ස, සද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණේ පාත්‍ර 351 වන භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම දේශනාවේ සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්බෝධිපක්ඛයානං ආවසෝ ධම්මානං කා උපනිසා භාවනායාති ඉති. ගෞරවනීය ස්වාමින්වහන්ස, ගෞරවනීය මෑණියන් වහන්ස, සද්ධාවන්ත පින්වත්නි, අපි සාමාන්‍යයෙන් භාවනා වැඩසටහනක පළවෙනි දිනේ පළවෙනි ධර්මදේශනාවේදී කාරණා කීපයක් මතක් කරගන්නවා සුපුරුදු පරිදි. ඉතින් අදත් මම ඒ කාරණා කීපය මතක් කිරීමෙන්ම අද මාතෘකාවට එළඹෙන්නම්. ඉතින් අපි විශේෂයෙන් මතක් කරගන්නවා මේ භාවනා වැඩසටහනකදී සැලකිය යුතු කාරණා කීපයක් සම්බන්ධයෙන්, අනුග්‍රහ කිරීම පහක් සම්බන්ධයෙන්. අනුග්‍රහිත සූත්‍රයේ මේ කාරණා පහ අන්තර්ගත වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා අපි නිවැරදි සම්මාදිට්ඨියක් අනුගමනය කරමින් ඉදිරියට භාවනා කරගෙන ප්‍රතිපදාවක නිරත වෙනකොට කාරණා පහකින් ඒ කටයුත්තට, ඒ අපි වඩන භාවනාවට, එහෙමත් නැත්නම් ඒ වඩන ධම්මානුධම්ම ප්‍රතිපදාවට අනුග්‍රහ කරන්න කියලා. පළවෙනි අනුග්‍රහය වශයෙන් පෙන්වන්නේ සීල අනුග්‍රහිතය. සීලෙන් අනුග්‍රහ කරන්න කියලා කියනවා. ඒ නිසා මේ පින්වතුන්, ගිහි පින්වතුන් අද විශේෂයෙන්ම උපෝසත අටහංග සීලය සමාදන් වුණා. එතකොට අපි සාමාන්‍යයෙන් රකින පංචශීලයට එහා ගිහිල්ලා බොහොම උත්සාහයෙන්, උනන්දුවෙන්, හුවමනාවෙන් මේ සීලය ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා. ඒකේ විශේෂ බලාපොරොත්තු වෙන්නේ ඒක එක අතකින් කියන්න පුළුවන් සමාධි සංවර්ධනික සීලයක් කරගන්න. ඒ කියන්නේ අපේ හිත එකඟ කර ගැනීම සඳහා භාවනාවට තුඩු දෙන සීලයක් බවට පත් කරගන්න එක අභිප්‍රායක් තියෙනවා. මොකද අපේ හිත වික්ෂිප්ත නම් අපේ හිතේ කිසිම සමාධිමත් බවක් නැත්නම් එතකොට මේ ගැඹුරකට අපිට යන්න අමාරුයි. ඒ නිසා හිත සමාධිමත් කරගන්න අවශ්‍යයි. ඒකට තුඩු දෙන, ඊට සරිලන පරිද්දෙන් අපේ කාය වචනය හසුරවන්න අවශ්‍යයි. ඒ නිසා සීලය එබඳු සමාධියක් සඳහා තුඩු දෙනවා කියන සඳහන් වෙනවා. ඒ නිසා අපි එක පැත්තකින් මේ සීලයක් ආරක්ෂා කිරීම තුළින් ඒ සමාධිමත් හිතකට අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙනවා. අනිත් එක තමයි විශේෂයෙන්ම සීලයක තියෙන ආනිසංසයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ අවිප්පටිසාරatthානි ආනන්ද කුසලානි සීලානි කියලා අවිප්පටිසාරය පිණිස හේතු වෙනවා කියලා. අර හිතේ තියෙන වික්ෂිප්ත බව දුරු වෙලා, තමන්ට තමන් නිකන් චෝදනා කරන ගතිය දුරු වෙලා, තමන්ව පහත හෙලා ගන්න ගතිය දුරු වෙලා, තමන් ගැන නිකන් ප්‍රසාදනීය හැඟීමක්. ඉස්සන්නම් මම මේම සීලය ගැන එච්චර උනන්දුවත් තිබුණ නැහැ, තැකීමක් කළේ නැහැ, ගෞරවයක් තිබුණ නැහැ. හැබැයි මම අද ඉඳන් හික්මෙනවා. මේ බුදුන් ඉදිරියේ, දහම් ඉදිරියේ, සඟුන් ඉදිරියේ මම අද ඉඳන් හික්මෙනවා කියලා නිකන් ඇති කරගන්නා එක්තරා අදිෂ්ඨානයක්. අපි ඒක මේ අනිකුත් මේ ලාභ සත්කාර අපේක්ෂාවෙන් කරන එකක් නෙමෙයි, මේ ප්‍රතිපදාවක් සඳහා, භවනාවක් සඳහා, ආධ්‍යාත්මික දියුණුවක් සඳහා ඇති කරගන්න අදිෂ්ඨානයක්. ඒ නිසා මේ පිංගුතුන් සියලු දෙනාම උත්සාහන්ත වෙන්න, අපේ පරණ අඩුපාඩු තිබුණා වෙන්න පුළුවන්. සමහර විට අපි සීලය ගැන ඒ තරම් තැකීමක් නොකලා වෙන්න පුළුවන්. නමුත් දැන් අපි පොඩ්ඩක් ඒ සඳහා උත්සාහන්ත වෙනවා. තමන්ගේ කය වචනේ හික්මවාගෙන වාසය කරන්න. ඉතින් ඒක පොඩ පොඩ අපි ඒකට අනුගත වෙනකොට ඒක එච්චර අමාරු වෙන හේකුත් නැහැ. මුලදී නිකන් අපිව පොඩ්ඩක් අතපය බැඳා වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒක කාලයක් යනකොට එච්චර අමාරු දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහන්ත වෙන්න, ඒ තමන් අද සමාදන් වෙච්ච සීලය අවංකව ආරක්ෂා කරගන්න. ඒ සීලෙන් අනුග්‍රහ කිරීම ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ පෙන්නනවා සුත අනුග්‍රහිතය. මොකද අපි මේ වඩන භවනා මාර්ගය අපි හොයාගත්ත එකක් නෙමෙයි. මේක අපේ අත්වනෝමතිකව හදාගත්ත එකක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ බොහොම ඓතිහාසික මාර්ගයක්, බොහොම ඉපැරණි මාර්ගයක් අපි මේ වඩන්නේ. ඒක තමයි ශාස්ත්‍රුන් වහන්සේ හොයලා දීපු මාර්ගය. ඒ නිසා මේ බුද්ධ වචනයත් එක්ක අපි වඩන මාර්ගය, නැත්නම් අපි අනුගමනය කරන රටාව, ක්‍රමවේදය හොඳට ගැළපෙන බව, මේ සූත්‍රවලදී ඒක සඳහන් වෙලා තියෙන බව සාකච්ඡා කිරීම තුළ ලොකු විශ්වාසයක් අපේ හිතේ ගොඩනගෙනවා. ඉතින් එතකොට මේ බුද්ධ වචනේත් මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ, අපි කරන්නේත් මෙන්න මෙහෙමයි. ඉතින් එතකොට මේක කිසිම පරස්පරයක් නැහැ. හරියම උත්සාහවන්ත මේ බුද්ධ දේශනාවත් එක්කමයි අපි යන්න හදන්නේ කියලා එතකොට විශ්වාසය ගොඩනගෙනවා.
විශේෂයෙන්ම අපි සූත්‍ර දේශනා අනුසාරයෙන් ඒ සුතමේ ඥානයක් දිනු කර ගත්තාම. ඒ නිසා අපි උත්සාහන්ත වෙනවා මේ වැඩසටහනේදීත් ධර්ම දේශනා මාලාවක් විදිහට බොඩ්ඩක් බුද්ධ දේශනාව ඇසුරු කරන්න. විශේෂයෙන්ම භාවනාවට සරිලන පරිද්දෙන් ධර්ම දේශනා කීපයක් ඉදිරිපත් කරන්න. එතකොට අපිට තේරෙනවා මේ 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 සූත්‍ර දේශනාවල්දී මේ මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒක තමයි අද මමත් වඩන්න උත්සාහන්ත වෙ යුත්තේ කියලා අපිට විශ්වාසයක් ගොඩනගෙනවා. ඒතර කිසි සැකයක් හිතේ නැහැ. අපේ ප්‍රතිපදාවයි බුද්ධ දේශනාවයි සමාන්තරව ගමන් කරනවා. ඊට අනුගතව අපි භවනා කරනවා කියලා සැනසෙන්න පුළුවන්. ඒ නිසා බණක් අහන එක පොතක් පතක් බලන එක තුළ අපේ තුළ ඒ සුතමේ ඥානයක් ගොඩනැගෙනවා. මේක තව පැත්තක් තියෙනවා. හැබැයි අපි විශේෂයෙන්ම භාවනාවේදී බලාපොරොත්තු වෙන්නේ මූලිකත්වය දෙන්න හැබැයි භාවනාවේ ඥානයකට. ඒ ඥානයේ පැති තුනක් පෙන්ලා තිනවා දහමේ. එකක් සුතමේ ඥානය, අනිත් එක චින්තාමේ ඥානය, ඊළඟ එක භාවනාමේ ඥානය. ඉතින් අපිට පොත්පත් බලලා බණ අහලා කරුණු හදාරලා යම් සුතමේ ඥානයක් ඇති කරගන්න පුළුවන්. අහලා දැනගත්ත ඥානයක්, මතක තබාගත්ත ඥානයක් එකතු කරගන්න පුළුවන්. ඒක අවශ්‍යයි. ඊට පස්සේ ඒක මත තමයි අපි ටිකක් කල්පනා කරලා බලන්නේ, තර්ක කරලා බලන්නේ, ගලපලා බලන්නේ. ඉතින් ඒකට කියනවා චින්තාමේ ප්‍රඥාවක් කියලා. ඒ තර්කමය වශයෙන් අපි තුල හොඳට කල්පනා කළා, හිතලා බලලා ගොඩනගා ගන්න නුවණක්. ඒකත් වැදගත්. හැබැයි ඊට එහා හාත්පසින්ම වෙනස් පැත්තක් තමයි භාවනාමය ඥානයක් කියලා අපි උත්සාහවන්ත වෙන්නේ. විශේෂයෙන් මේ වැඩසටහන තුළදී අපිට අපේම හිත දමනය කළා, අපි තුලින්ම නුවණක් උපදව ගන්න. ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් කියලා කියනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි ඒවා සුතමේ ඥානයක් පමණයි. ඒක අපේ මතුපිට තියෙන නුවණක් විතරයි. හැබැයි උන්වහන්සේ මාර්ගයක් ප්‍රතිපදාවක් පෙන්ලා තිනවා. ඒ ප්‍රතිපදාව අනුගමනය කරලා අපිත් උත්සාහවන්ත වෙනවා. බැරිද මේක මට ප්‍රත්‍යක්ෂ කරගන්න, මා තුළින්ම දැක ගන්න. ඕනේ තමා තුළින්ම දැක ගන්න, තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න දරණ ප්‍රයත්නය තමයි ඇත්තටම භාවනාමය ඥානයක පේන්න තියෙන්නේ. ඒ නිසා ඒ බඳු ඥානයක් හැබැයි වඩද්දී අර සුතමේ ඥානය පොඩ්ඩක් පැත්තකින් තියන්නත් වෙනවා. අපි ගොඩාක් දේවල් ඔළුවේ දාගෙන, ඔළුව පුරෝගෙන, මම දන්නවා කියලා හිතාගෙන, මට අරක තියෙනවා, මේ උපාධි තියෙනවා කියලා හිතාගෙන මේක කරන්න බෑ. ඒ නිසා භාවනාමය ඥානයකදී අපි බිමට බහින්න සිද්ධ වෙනවා, නිහතමානී වෙන්න සිද්ධ වෙනවා, මොකක්වත් දන්නේ නැති කෙනෙක් වගේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. මම මේ අද පටන් ගත්ත කෙනෙක්, මට ඒ මානසිකත්වය මන් තනා ගන්න ඕනේ, ආධුනික මානසිකත්වයක්. හරිය නිකන් අර පුංචි කුතුහලයක් සහිත පුංචි දරුවෙකුගේ මානසිකත්වයක් අපි තනාගත යුතු වෙනවා. ඒ කියන්නේ මේ මොකද්ද වෙන්නේ කියන එක බලන ආකල්පයක්, සොයා බලන ආකල්පයක්, බිමට බැහැලා ඒ තුළ යෙදෙන ආකල්පයක් අපි තනාගත යුතු වෙනවා. ඒ නිසා ඒ සුතමේ ඥානය වැදගත්. හැබැයි දැන් අපි වැඩි ප්‍රමුඛත්වයක් දෙන්නේ භාවනාමය ඥානයකට. ඒ කියන්නේ භාවනා කරද්දී භාවනාමය ඥානයට ප්‍රමුඛත්වය දෙන්න. එතකොට අපි හැබැයි උත්සාහවන්ත විය යුත්තේ හිත සංසුන් කරගෙන, සැහැල්ලු කරගෙන, එකඟ කරගෙන, ආධුනික මනසකින්, මේ දැන් පටන් ගත්තා වගේ කෙනෙක්ගේ මනසකින් ඒ වැඩේ කරගෙන යන්න. ඒ නිසා ඒ අපි සතු විවිධාකාර දැනුම් සම්භාරයක් තියෙන්න පුළුවන්, පොතපත අපි හදාarලා තියෙන්න පුළුවන්, උපාදි ආහාරමේ දේවලුත් තියෙන්න පුළුවන්. නමුත් අපි භාවනාමය ඥානයක් උපදව ගන්න උත්සාහන්ත වෙද්දී මතක් කරගන්න අපි බිමට බහින්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ, ආධුනික මනසක් ඇති කරගන්න ඕනේ. ඒ බඳු මනසකින් තමයි අපි භාවනා කරන්න ඕනේ. එහෙමනම් අපිට අපි කරන කටයුත්ත සාර්ථක වේවි. ඒක බොහෝ සෙයින් අපිට භාවනාමය පැත්තකින් උපදව ගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙයි. නමුත් ඉතින් අපි කමඨහන් වාර්තාව ලියද්දී භාවනා කළා අවසන් වෙලා අපි ලැබපු අත්දැකීම පොඩ්ඩක් කල්පනා කරලා බලද්දී එතෙන්දී ඇත්තටම සුතමේ ඥානය ප්‍රයෝජනවත් වෙනවා. මොකද එතකොට බුද්ධ වචනයත් එක්ක අපිට ගලප ගන්න පුළුවන් නම් අන්න මෙන්න මේකයි වෙලා තියෙන්නේ, මෙන්න මෙහෙම බාධා ටිකක් ආ, මේ විදිහට මම මෙව කරා, මේ විදිහට බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා අපිට ඒක ගලප ගන්න පුළුවන් නම් එතකොටත් ලොකු සැනසීමක් තියෙනවා. එතකොට බයක් නැහැ, ගමන පැහැදිලි, ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි සුතමේ ඥාණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට භාවනාමය ඥානයකට අවශ්‍ය කරන මඟ පෙන්වීමකුත් ලැබලා දෙනවා. තවත් පැත්තකින් හැබැයි භාවනා කරද්දී හරි සරල මනසක්, සැහැල්ලු මනසක්, ආධුනික මනසක්, පුංචි දරුවෙක්ගේ වගේ අහිංසක මනසක් ප්‍රයත්නීමත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පෙන්වන සාකච්ඡාමය අනුග්‍රහිතයක්, සාකච්ඡා අනුග්‍රහිත කියලා. මොකද අපි කවුරුත් මෙතන සියල්ල දන්න අය නැහැ. කිසිම රහතන් වහන්සේ කෙනෙක් නැහැ. මේ කවුරුත් රහත් වෙලා ඉන්න නැහැ නේද?
නිසා අපිට පොඩ්ඩක් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. මොකද අපි දන්න දේ හරිද කියලා දන්නෙත් නැහැ. මම දන්න දේ අනිත් අයත් එක්ක පොඩ්ඩක් බෙදා හදා ගන්නත් සිද්ධ වෙනවා. මගේ අත්දැකීම ඒ නිසා මම ඉදිරිපත් කරනවා. අපි සාකච්ඡාවකදී ඒ නිසා අපි භවනා කරලා ලැබුණු අත්දැකීම පොඩ්ඩක් හෙළි කරන්න අවශ්‍යයි. ඒ තුළ ලොකු ආනිසංස ගොඩක් තියෙනවා. දැන් අපි නිසන්නවනේදී විවෘත සාකච්ඡාවක් කරෙන්නේ තනි තනි පුජ්‍යලික කමඨාන් පිරිසු කිරීමක් නැහැ. අපි පොදුවේ සාකච්ඡා කරනවා. මොකද අපි හැමෝටම තියෙන මනුස්ස හිතක්. ඒක එක රටාවකට වගේ තමයි හැදෙන්නේ. අපි එක එක්කෙනා වශයෙන් වෙන්වෙන් වශයෙන් හිටියට මොකද අපේ හිත වැඩෙන්නේ නිකන් එක රටාවකට. අපි ඔක්කොටම තියෙන එක සමාන වගේ හිත ටිකක් නැත්තම් කෙලස් ටිකක් කියන්න පුළුවන්. ඉතින් ඒ කෙලස් වලට පටහැනිව තමයි අපි මේ මාර්ගයක් වඩන්නේ. ඒ නිසා අපි සියලු දෙනාටම විවිධාකාර අත්දැකීම් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒක සෑහෙන මේ පොදු රටාවක් තියෙනවා. ඒ නිසා අපි පොදුවේ සාකච්ඡා කරනවා. ඒ නිසා හැමෝම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඒ තමන් භාවනා කරලා ලැබපු අත්දැකීම ඉදිරිපත් කරන්න. ඒක මුකුත් හංගන්න දෙයක් නෑ. තමන්ට දැනුනේ කොහොමද? අත්දැකීම්නේ අත්දකින්න ලැබුණේ කොහොමද? ඒක බොහොම අව්‍යාජව තමන්ගේ වචනෙන් ලියන්න. ඒකයි බලාපොරොත්තුව. එතකොට මේ සාකච්ඡාව අවස්ථාවේදී අපිට පුළුවන් මම සක්මන් කරද්දි මොනවද මට දැනුනේ. ඉතින් ඒකට මම කමඨහනක් ඉදිරිපත් කරනවා කියලා අර මූල කමඨහන මෙන්න මෙහෙමයි. ඊට පස්සේ මේ විදිහටයි මම ඒක වැඩුවේ. මෙන්න මේ බඳු අත්දැකීම් තමයි මට ලැබුණේ කියලා ඉතින් අපි නොවලහා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඉඳගෙන කොහොමද අපි ඉස්සරහින් අරමුණක් තියාගත්තේ, කමඨහනක් තියාගත්තේ, ඒක කොහොමද වැඩුවේ, ලැබපු අත්දැකීම් මොනවද? ඒකත් අපි ඉදිරිපත් කරනවා. ඉතින් යම්සි බාධාවක් ආවම නම් ඒකත් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ හිතන්නේ දිනදා කටයුතු වලදී කොහොමද ගත කළේ? ඒකත් කෙටියෙන් සඳහන් කරනවා. එතකොට අපිට තේරෙනවා මේ මුළු වැඩමුළුව තුළම මම උත්සාහයක් කළා තියෙනවා. මේ තුළ යෙදෙන්න වෑයමක් දරලා තියෙනවා. ඒතර හිස්ව කාලය ගත කළා නැහැ. පුළුවන් තරම් සතිපට්ඨානයක් තුළ ගත කරන්න වෑයම් කළා තියෙනවා. ඒ අත්දැකීම තමයි මම සාකච්ඡා කරන්න උත්සාහන්ත වෙන්නේ. ඒක ඉදිරිපත් කළා, පොඩ්ඩක් සාකච්ඡා කළා. ඉතින් මම ගත්ත පියවර නිවැරදිද? නැත්නම් ඊට වඩා හොඳ පියවරක් ගන්න තිබුණාද? බාධා වලට මුහුණ දීපු ආකාරය නිවැරදිද? නැත්නම් ලැබු අත්දැකීම නිවැරදිද? කොහොමද මේක බුද්ධ දේශනාවත් එක්ක ගලප ගන්න? ඉතින් ඒව සම්බන්ධයෙන් අපි ටිකක් සාකච්ඡා කරනවා. එතකොට සැකහැර දැනගෙන අපිට මේක වඩන්න පුළුවන්. මොකද නැත්තම් වෙන්නේ අපිට කරන දේ ගැන සැකයි. මේක නිකන් අර මුළු හදින් කරන ගතිය නැහැ. හරිද දන්නෙත් නැහැ, වැරදිද දන්නෙත් නැහැ. ඔහේ නිකන් අඩමානිට කරන ගතියක් තියෙද්දි මේක කරන්න අමාරුයි. භවනා කරද්දි තියෙනවනේ මුළු හදින් කරන ගතියක්. ආයේකේ මොකක්වත් සීමාවක් නැහැ. මුළු හදින්ම ජීවිත පරිත්‍යාගයෙන් කරන ගතියක් තියෙනවා නම් හරි පහසුයි. ඉතින් ඒක තමයි ඇති කරගන්න හදන්නේ. මොනවාම හරි සැකයක් තියෙනවා නම්, මොනවාම හරි අපිට අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් දුරු කරගෙන සැක හැර නිවැරදි කියලා තහවුරු කරගෙන අපි වඩන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක තමයි සාකච්ඡා අනුග්‍රහිතේ ලැබෙන ප්‍රතිඵලය. අනිත් එක තමයි සමහර විට ඇතම් කෙනෙක් ඉන්නවා තමන් භවනා වැඩුවට ඒක හරියට විස්තර කරගන්න අමාරුයි. ලැබපු අත්දැකීම වචනයට නගන්න අමාරුයි. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා එහෙම නෙමෙයි. හොඳට ලැබපු අත්දැකීම විස්තර කරන්න තේරෙනවා. ඒ නිසා ඒ වචනයට නගන්න තේරිච්ච කෙනෙක්ගේ කමඨහන් වார்த்தාව ඇහෙනකොට අර බැරි කෙනාටත් ඒකෙන් අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ආධුනිකයින්ට විශේෂම ආදර්ශයක් සැපයෙනවා. මොකද මේක මේ නිකන් අපි වචන වලින් කියන එකක්, පොතේ තියෙන එකක් නෙමෙයි. මේක කළ හැකි දෙයක්. අදත් යෝගාවචරීන් මහන්සෙලා ඒක වඩලා මෙන්න මේ බඳු ප්‍රතිඵල ලැබලා තියෙනවා කියලා ඔන්න ලිඛිතවම ඉදිරිපත් කරාම ඉතින් උඩට තේරෙනවා මේක මේ යල්පැන ගිය මාර්ගයක් නෙමෙයි. මේක වඩන්න මෛත්‍රී බුදුහාඳුර නිකන් ඉන්න අවශ්‍ය නැහැ. මේ බුද්ධ ශාසනය තුළදම මේක මේ අත්දැකීම් ලබන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනගෙන. ඉතින් ඒකත් එක අනිසංශයක්. ඒ නිසා මම ආරාධනා කරනවා ඒ තමන් ලබන අත්දැකීම ඉදිරිපත් කරන්න. අපි ඊට පස්සේ ඒක ටිකක් සාකච්ඡා කරමු. ඒ තුලින් අපි හැමෝටම ලොකු ආදර්ශයක් නැත්තම් ධෛර්යයක් ලැබෙනවා. ඊට පස්සේ ඍජුවම බුදුරජාන් වහන්සේ අපේ භාවනාවට අදාළ අනුග්‍රහ කිරීම් දෙකක් ඉදිරිපත් කරනවා. ඒක සමත අනුග්‍රහිතය සහ විපස්සනා අනුග්‍රහිතය කියලා නම් කරලා තියෙනවා. ඉතින් සමත අනුග්‍රහිතයේදී අපි විශේෂයෙන්ම අපේ හිතේ යම්සේ එකඟතාවයක්, සමතයක්, සංසුන් කිරීමක් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද වික්ෂිප්ත මනසකින් මේ වැඩේ කරන්න අපහසුයි. අපිට යම් එකඟ වෙච්ච මනසක් තනා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට කරන අනුග්‍රහ කිරීම තේනසා අපි ආනාපාන සතියක් වඩද්දි, පිම්බීම් හැකිලීම් භාවනාවක් වඩද්දි, සක්මන් භාවනාවක් වඩද්දි, ඉතින් මේ කොයි වෙලාවකදීත් ඉතින් මුලදී ටිකක් තියෙන මේ වික්ෂිප්ත මනස සංසුන් කරගන්න දරන ප්‍රයත්නේ.
හිත ආයිත් කොහේදෝ යනවා ආයිත් ගේනවා ආයිත් හිත වික්ෂිප්ත වෙනවා ආයිත් ගේනවා ඉතින් මේ වගේ ප්‍රයත්නයක් අපිට නොකර මේක එකඟ කරගන්න අපහසුයි කියපු පමණින් මේ හිත එකඟ වෙන්නේ නැහැ ඒ නිසා අපිට සිද්ධ වෙනවා නැවත 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 ආරමුණට හිත නංවමින් නංවමින් මේ හිතේ ඒ කුසලතාවය වඩන්න සමතයක් සමාධියක් දිනු කරගන්න සිද්ධ වෙනවා ඉතින් ඒක තමයි සමත අනුග්‍රහිතේ වශයෙන් අපි වඩන්නේ ඉතින් ඒක මුලදී බහුලව කරන්න සිද්ධ වෙනවා මොකද මුලදී අපිට තුළ සමාධි ඉන්ද්‍රියක් වැඩිලා නැහැ හිතේ තියෙන වික්ෂිප්ත බවක් හිතේ නීවරණ බහුලයි සමාධි අංග දියුණු වෙලා නැහැ ඉතින් ඒ නිසා අපිට මුලදී සෑහෙන වෑයම් කරන්න වෙනවා අපේ හිත එකඟ කරගන්න ඊට පස්සේ හැබැයි හිතේ යම් පමණක එකඟතාවයක් දැනුණාට පස්සේ ඊළඟට පුළුවන් අපිට විපස්සනා අනුග්‍රහිතය සඳහා වෑයම් කරන්න එතන තියෙන දීර්ඝ වශයෙන් දීර්ඝකාලීනව නුවණ දියුණු කිරීමක් ඒ සඳහා ඇත්තටම අපි උත්සාහන්ත විය යුතුයි සතිපට්ඨානයක් වඩමින් නුවණ දියුණු කරගන්න වෑයම් කළ යුතු වෙනවා. ඒතර ඒ අනුග්‍රහය ඇත්තටම ප්‍රහත් වෙනකම් අපි හැමෝටම කරන්න සිද්ධ වෙයි. ඒතර මේ බඳු අනුග්‍රහ කිරීම පහක් ගැන බුදුරයන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා. මොකද මේක මේ එක පැත්තකින් විතරක් යන ගමනක් නෙමෙයි. එහෙනම් අපිට තේරෙනවා මේක මේ භාවනා කරලම ගොඩ දාන්න පුළුවන් පැත්තක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපිට සීලයේත් ලොකු අනුග්‍රහයක් අවශ්‍යයි. ඊළඟට පොතපත හැදෑරීමෙන් බණ ටිකක් අහලා අපි වඩන මාර්ගය බුදුරජාන් වහන්සේ දේශනාවත් එක්ක ගලපගෙන නිවැරදි කරගෙන සකස් කිරීම කරගෙන නිවැරදි පාර යන්න එහෙනම් ඒ සුතමේ ඥානයකුත් අවශ්‍යයි. ඊළඟට අපි ලබන අත්දැකීම් පොඩ්ඩක් දුරට සාකච්ඡා කළා අපේ හිතවල තියෙන මොනවා හරි සැක තියෙනවා නම් ඒවත් දුරු කරගෙන උතර තහවුරු වෙච්ච මාර්ගයක යන්න අපිට සාකච්ඡාවකින් ලැබෙන අනුග්‍රහයත් අවශ්‍යයි. ඊළඟ භාවනාවෙන් සමතෙන් විපස්සනාවෙන් ලැබෙන අනුග්‍රහයත් අවශ්‍යයි. તો ඔය ටික අවස්ථානුකූලව අපි දිගට ලබලා දෙනවා නම් දැන් අපිට දීර්ඝකාලීනව මේ මාර්ගේ යන්න පුළුවන්. ඉතින් අපිම බලන්න ඕනේ කොයි කැලෙන්ද මට දැන් අඩුවත් වෙලා තියෙන්නේ. මට සුතමේ ඥානයේ අඩුවද? සීලේ අඩුලුඩුකම් තියෙනවද? නැත්නම් සාකච්ඡාවේ යම් අඩුලුඩුකම් තියෙනවද? සමතේ විපස්සනාවේ අඩුලුඩුකම් තියෙනවද කියලා බලබලා අපිම තමයි ඉතින් ඒක දන්නේ. අපිම බලබලා ඒ අවස්ථානුකූලව ඒ බඳු අනුග්‍රහ කිරීම ලබා දෙමින් එනම් අපිට ඉස්සරහට යන්නයි තියෙන්නේ. එහෙමනම් අන්න ගැඹුරකට අපිට යන්න පුළුවන්. චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය කියලා ගැඹුරු අවබෝධයක් දක්වා යන්න පුළුවන් බව ඒ අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ බඳු අනුග්‍රහ කිරීම පහම හැකිතාක් මේ වැඩසටහන තුලත් ලබලා දෙන්න උත්සාහන්ත වෙන්න. ඒතර තම තමන් තමයි වග කියන්න වෙන්නේ. තම තමන් බලන්න ඕනේ තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන මේ කටයුත්තේ දෙන්න. ඊළඟට අනිත් පැත්තට ඒ සුතමේ අනුග්‍රහයක් ලබලා දෙන්න ඒක තමන්ගේ වගකීමක් වෙනවා. සාකච්ඡාට සම්බන්ධ වෙන එකත් එහෙමයි. සමතෙන් විපස්සනායෙන් අනුග්‍රහ කරන එකත් එතකොට අපි නිරන්තරයෙන් කළ යුතු වෙනවා. හොඳයි. එතකොට අද මේ වැඩසටහනට මම මාතෘකාව සපයාගත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ එන සූත්‍රයකින්. ඉතින් අපි සාමාන්‍යයෙන් වැඩසටහනකදී තේමාවක් ඉදිරිපත් කරගන්නවා. ඉතින් යම්සි සූත්‍ර දේශනාවක්. ඉතින් මේ වැඩසටහනට මම තේමා වශයෙන් ගත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ එන සූත්‍රයක්. ඒ සූත්‍රේ නම දීලා තිනවා සම්බෝධිපක්ඛිය සූත්‍රය කියලා. සම්බෝධිපක්ඛිය සූත්‍රය. සම්බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව විග්‍රහ වෙන සූත්‍රයක්. ඉතින් ඒක එක්තරා අන්දමින් හරි බොහොම සාකච්ඡාමය විදිහට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ සංඝ පිරිසත් එක්ක සවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරනවා. එතකොට බුදුරජාන් වහන්සේම භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මහණෙනි මේ අන්‍ය තීර්ථකයන් ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් සම්බෝධි පක්ඛියාණං ආවසෝ ධම්මාණං කා උපනිසා භාවනායාති. ඇවැත්නි මේ සම්බෝධි පාක්ෂික ධර්මයන් කුමක් ඇසුරු කිරීමෙන් කුමක උපකාරයෙන්ද වැඩෙන්නේ කියලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ කියලා දැන් භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට සුපුරුදු පරිදි භික්ෂුන් වහන්සේලා අපිරිතුරු දෙනවා ස්වාමීනි අපි මේ දහම භාගතුන් වහන්සේ මූලික කරගෙනයි අපි වඩන්නේ. භාගතුන් වහන්සේ දන්නේ භාගතුන් වහන්සේ අම්මා ආකාරයකින් දේශනා කරා නම් අපි ඒක හොඳින් අහගෙන දරා ගන්නම්. ඒ නිසා අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ප්‍රශ්නෙට උත්තරය බුදුරජාණන් වහන්සේටම දෙන්න කියලා ඉතින් ආරාධනා කරනවා. ඉතින් එතකොට එහෙනම් අහගන්න මැනවින් කවන් දෙන්න කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් ධර්මයක් දේශනා කරනවා. ඉතින් එතකොට මතක් කරනවා එක්තරා අන්දමින් කාරණා 9ක්. ඉතින් අපි බලමු අනුපිළිවෙලින් මේ කාරණා 9 ටිකක්
මතක් කරගන්න. එතකොට මේ සම්බෝධි පාක්ෂික ධර්ම, බෝධි පක්ඛීය ධම්ම. අපි මුලින්ම බලන්න වෙනවා මොනවද මේ බෝධි පාක්ෂික ධර්ම. ඉතින් මේ පිටු තුන අහලා තියෙන දෙයක් මම මේ නැවත පොඩ්ඩක් මතක් කරන්නේ. එතකොට පටන් ගන්නවා සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් නේද? සතර සතිපට්ඨාන ධර්මයන් ගැන දේශනා කරලා තියෙනවා. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා සතර සතිපට්ඨාන ධර්මයක් දේශනා කරලා තියෙනවා මේ ධහම තුල. ඊළඟට සතර සම්‍යක් ප්‍රධානයක් දේශනා කරලා තියෙනවා නේද? එතකොට නූපන් අකුසල් නූපදවන්න, උපන් අකුසල් බැහැර කරන්න, ඊළඟට නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් තවදුරටත් වැඩි දියුණු කරන්න. එබන්දු සතර සම්‍යක් ප්‍රධාන වීරයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතනත් හතරක් එකතු වෙනවා. ඊට පස්සේ සතර ඉද්ධිපාද ධර්මයන් දේශනා කරනවා. ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියලා නේද? එතකොට එතනත් එනවා තවත් කාරණා හතරක්. ඉද්ධිපාද ධර්ම හතරක්. ඊළඟට දේශනා කරනවා පංච ඉන්ද්‍රිය ධර්මයන්. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා නේද? එතකොට සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා බෝධිපාක්ෂික ධර්ම එතරම් පහක් කතා කරනවා, දේශනා කරනවා. ඉන්ද්‍රිය ධර්මයන් පහක් වශයෙන්. ඊළඟට ඒවා තව ටිකක් එහාට යනකොට ඔන්න බල ධර්ම වශයෙන් ඉදිරිපත් කරනවා. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය සහ ප්‍රඥා බලය කියලා. එතකොට අර ඉන්ද්‍රිය මට්ටමට වඩා ටිකක් එහා තියෙන මට්ටමක් බල මට්ටමක් වශයෙන් පංච බල විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. තන කාරණා පහක් එකතු වෙනවා. ඊට පස්සේ සත්බොජ්ජංග ධර්මයන්. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා කියලා. එතනත් ඔන්න ධර්මතා හතක් ගැන දේශනා කරනවා. ඊට පස්සේ ඔන්න කාරණා අටක් එනවා. ආරෂ්ඨාංග මාර්ගය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔක්කොම එතකොට 37ක් එනවා. සාමාන්‍යයෙන් එතකොට පොදුවේ අපි අහලා තිනවා මෙන්න මෙබම්දු 37 බෝධිපාක්ෂික ධර්ම වඩා ගන්න, දියුණු කර ගන්න තමයි එහෙනම් අපි වෑයම් කළ යුත්තේ. ඉතින් ඒක තමයි මේ සූත්‍රයේදී මතක් කරන්නේ. එතන මේ අන්‍ය තීර්ථකයෝ පවා දැන් අහුවොත් මේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගන්න හේතු මොනවද? උපකාර වෙන්නේ මොනවද කියන තමයි අහන්නේ එතකොට. එහෙනම් ඒගොල්ලොත් එහෙනම් පිළිගන්නවා මෙහිම බෝධිපාක්ෂික ධර්මයන් එහෙනම් වඩන්න අවශ්‍යයි. හදු මේ එකපාරට මොකක්වත් වෙන්නේ නැහැ. මේ ටික අපි වඩා ගන්න ඕනේ. අපේ හිත තුළ මේවා දියුණු කර ගන්න ඕනේ. ඉබේ මුකුත් වෙන්නේ නැහැ. නේද? අපි ප්‍රාර්ථනා කරව පමණින් අනේ මේ බෝධිපාක්ෂික ධර්ම ටික මගේ හිතේ වැඩේවා කියලා කිව්වට ඉතින් එහෙම වෙන්නේ නැහැ. මහන්සි වෙන්න වෙනවා. දැන් මොනවද මේකට තියෙන ආසන්න කාරණා? මේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරන්න හේතු කාරණා මොන වගේ හැසිරුනොත්ද මේ ටික දියුණු වෙන්නේ කියන එක තමයි මේ සූත්‍රය තුළ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ඉතාම වැදගත් අපිත් මේ භාවනාවක් වඩන නැත්නම් මේ ප්‍රතිපදාවක් පුරන මේ මාර්ගයේ ගමන් කරන්න වෑයම් කරන පිරිසක් වශයෙන් ඉතින් අපිටත් එහෙනම් වැදගත් වෙනවා කොහොමද එහෙනම් මේ ටික වඩා ගන්න මොනවද මේකට තියෙන ආසන්න කාරණා මේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන්න හේතු වෙන කාරණා මොනවද කියන එක එහෙනම් අපිටත් වැදගත් වෙනවා ඉතින් අපි බලමු මේ සූත්‍රය තුළ බුදුරජාන් වහන්සේ මේ කාරණා ටික හෙළි කරනවා ඉතින් පළවෙනි කාරණා විදිහට මතක් කරන්නේ අපිට පහසුවෙන් මන්ද පහසුද අපහසුද කියලා බලමු ඉදාවසෝ බික්කු කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහයෝ කල්යාණ සම්පවංකෝ සම්බෝධි පක්ඛ්‍යානං ආවසෝ ධම්මානං අයං පඨමා උපනිසා භාවනාය. එතකොට මේ බෝධිපාක්ෂික ධර්මයන් වර්ධනය සඳහා වැඩිම සඳහා පළවෙනි ඇසුර නැත්තම් පළවෙනි කාරණාව පළවෙනි හේතු වශයෙන් මොකද්ද පෙන්වන්නේ? කල්යාණ මිත්‍ර සම්පත්තිය. තින්සාරි බැලුවාම නිකන් අපි තුල බලා ගන්නයි තියෙන්නේ. හැබැයි අපිට අවශ්‍ය වෙනවා තව පොඩි එළියෙන් පොඩි සපෝට් එකක් අවශ්‍ය වෙනවා නේද? එළියෙන් අවශ්‍ය වෙන ලොකු අනුග්‍රහයක්. ඒතරේ අපිටම කරගන්න අමාරුයි. තින්සා එතන අපිට පොඩ්ඩක් නිහතමානී වෙන්න වෙනවා. මම සියල්ල දත් නෙමෙයි, මම මේ බුදු වෙලා නෙමෙයි, මම මේ ශ්‍රාවකෙක් කියන තැන අපිට පිහිටන්න අවශ්‍යයි. එතෙන්දී අපි නිහතමානී වෙන්න අවශ්‍යයි. අපි ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් වුණා නම් වැඩේ පහසුයි නේද? එතකොට බුදුරයන් වහන්සේ දන්නේ, මම දන්නේ නැහැ. බුදුරයන් වහන්සේ මාර්ගය පෙන්ලා තියෙනවා. මට තියෙන්නේ පොඩ්ඩක් මොකද්ද මේ පෙන්ලා තියෙන මාර්ගය? අන්න බුදුරයන් වහන්සේ තමයි ප්‍රධානම කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙන්නේ.
ඒක ගැන ලස්සන සූත්‍ර ගණනාවක් එනවා මම කෙටියෙන් කාරණා කීපයක් ඉතින් අවස්ථානුකූලව මතු කරන්නම් දැන් එක්තරා වෙලා අවස්ථාවකදී මේ කොසල් රජතුමා එනවා බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න මේ පිංගතුන් දන්නවා දැන් කොසල් රජතුමයි බුදුරජාණන් වහන්සේ සම වයසේ නේද ඉතින් එක්තරා අනිත් එක ශාක්‍ය වංශිකයෝ ඉතින් ඒ නිසා කොසල් රජතුමාට බුදුමාකාර ගෞරවයක් තිබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉතින් ඒ නිසා නිතර හම්බ වෙන්න ඇවිල්ලා විවිධාකාර අන්දමින් විවිධ සාකච්ඡා විවිධ මාතෘකා ඔස්සේ කරලා තියෙනවා වෙනම කෝසල සංයුත්තේ කියලා කොටසක සූත්‍ර ගණනාවක් එනවා මේ කොසල් රජතුමාත් එක්ක මේ පැවති විවිධ සාකච්ඡා ඉතින් එක අවස්ථාවකදී මේ කොසල් රජතුමා ඇවිල්ලා ඒක එන්නේ කල්යාණ මිත්‍ර සූත්‍රය කියලාමයි මේ සූත්‍රේ නම දීලා තියෙන්නේ මේ කොසල් රජතුමා හුදෙකලාව ඉන්නකොට එතුමාට පහළවලු විතර්කයක් යාගි හිතෙත් යම්සේ අදහසක් පහළ වෙන මේ බුදුරජාන් වහන්සේ දැන් මාර්ගය අධේශනා කරනවා ප්‍රතිපදාවත් දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා ඒක අනුගමනය කරනවා වඩනවා හැබැයි මේ මුළු මාර්ගයටම අත්‍යවශ්‍යයි මෙන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක. එතකොට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්බන්ධයෙන් කොසල් රජතුමාගේ හිතේ අදහසක් ඇති වෙලා තියෙනවා. එතකොට දැන් මේක පොඩ්ඩක් බුදුරජාන් වහන්සේගෙන්ම අහලා විමසලා තහවුරු කරගන්න එතුමා මේ විතර්කය ආවට පස්සේ මේ අදහස එයාගේ හිතේ පහළ වුණාට පස්සේ බුදුරජාන් වහන්සේව හම්බෙන්න එනවා. ඇවිල්ලා බුදුරජාන් වහන්සේව ඉතින් වන්දනා කරලා ඉතින් කියනවා ස්වාමීනි මම මෙහෙම හුදෙකලාව පොඩ්ඩක් විවේකයෙන් කටයුතු කරද්දී මගේ හිතට මෙන්න මෙහෙම අදහසක් ආවා. මේ භාගතුන් වහන්සේ මාර්ගයක් පෙන්වනවා මෙහෙම ප්‍රතිපදාවක් ඉදිරිපත් කළා තියෙනවා. ශාසනයක් පිහිටවලා තියෙනවා. ඒතර මේ ශාසනයේ මේ ප්‍රතිපදාවේ අනිවාර්යයෙන්ම ගැත්තා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක. එහෙනම් මට මෙන්න මෙහෙම අදහසක් ආවා ස්වාමීනි මේක ඇත්තද මකට ආපු අදහස නිවැරදිද ඊට මේ අදහස ඉදිරිපත් කරාම බුදුරජාන් වහන්සේත් සාදු කියලා අනුමත කළා කියනවා ඒක එහෙම්මම තමයි මේ ශාසනයේ අනිවාර්ය දෙයක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා මේක මහරජා මීට කලින් අපි සාකච්ඡා කළා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා මේ මමත් ආනන්ද ස්වාමීන් වහන්සේත් අතර එක්තරා අවස්ථාවකදී මේ ශාක්‍යයන්ගේ නාගරක කියන නියම් ගමේ මමත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සංඝ පිරිස වාසය කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ එක්තරා ආන්දමක අදහසක් පහළ වෙලා උන්වහන්සේ ඇවිල්ලා මට කිව්වා මේ බ්‍රහ්මචර්ය වාසයෙන් හරි අඩක් මොකද්ද මේ කල්යාණ මිත්‍ර සම්පත්තියයි කියලා තමයි මට වැටහෙන්නේ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ තේරලා තියෙන මේක භාගයයි කියලා. තමයි ඇවිල්ලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ස්වාමීනි මට මෙහෙම තේරෙනවා මේ අපි දැන් මේ බ්‍රහ්මචර්ය වාසයක යෙදෙනවා මේ ශාසනයක කටයුතු කරනවා ප්‍රතිපදාව පුරනවා ඉතින් මේකේ හරි අඩක් මේ හරියටම නිකන් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා තමයි සිද්ධ වෙන්නේ මට එහෙම තමයි අදහසක් පහළ වුනේ ඉතින් එතකොට බුදුරජාන් වහන්සේට ඔව් කිව්වහම බුදුරජාන් වහන්සේ මොකද කියන්නේ එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා හරි අඩක් නෙමෙයි පරිපූර්ණ වශයෙන්ම සම්පූර්ණ වශයෙන්ම මේ මුළු ශාසනයම කල්යාණ මිත්‍ර සම්පත්තිය මතයි පවතින්නේ කියලා ඔන්න බුද්ධ වචනයක් විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. සකල මේව හිදං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්‍තතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංකතා. ତතර බුද්ධ වචනයක් විදිහටම බුදුරජාන් වහන්සේ කොයිතරම්නම් ඒක බැරෑරුම්ම දේශනා කළා තියනවාද නේද? අපිට තේරෙනවා මේක මේ ආවට ගියාට කරන ප්‍රකාශයක් නෙමෙයි. ତතර බුදුරජාන් වහන්සේ අර ආනන්ද සායන් වහන්සේ කරෝ ප්‍රකාශය අනුමත නොකර ඊට ඒක අභිබවා ගිහිල්ලා කියනවා නෑක මේක අඩක් නෙමෙයි මේක හැලස් පරිපූර්ණ වශයෙන්ම සම්පූර්ණ වශයෙන්ම මේ ශාසනයේම කල්යාණ මිත්‍ර සම්පත්තිය මතයි යැපෙන්නේ. ඉතින් ඒකේ මුල්ම කල්යාණ මිත්‍රය වශයෙන් උන්වහන්සේ තමන් වහන්සේවමයි පෙන්වන්නේ. මමං හි ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතියා පරිමුච්ඡanti. එතකොට මේ සම්මා සම්බුදුජානන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේගේ පහළවීම නිසා මේ නිරන්තරයෙන් ඉපදීම මුල් කරගෙන ජාතිය මුල් කරගෙන සංසාරය පුරාවට සැරිසරන සත්වයෝ ජාතියෙන් නිදහස් වෙනවා. ඊළඟට ජරාවට පත් වෙන සත්වයෝ ජරාවෙන් නිදහස් වෙනවා. මරණයට පත් වෙන සත්වයෝ මරණයෙන් නිදහස් වෙනවා. ශෝක කිරීම, හඬා වැළපීම් ඒ සම්මා විවිධාකාර අන්දමේ දුක්වලට පාත්‍ර වෙන සත්වයේ දුකින් නිදහස් වෙනවා. කවුරු මුල් කරගෙනද මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති ඒ ප්‍රධාන කල්යාණ මිත්‍රන් වහන්සේ මුල් කරගෙන. ඒ නිසා අපිට ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍යයි.
තිනිසා අපි ශ්‍රාවකයන් වශයෙන් ඒ බුදුරජාන් වහන්සේව අනුගමනය කිරීම බුදුන් සරණ යෑම අපි තුළ එබඳු ශ්‍රද්ධාවක් පැවැත්වීම නැමී සිට කටයුතු කිරීම කිසිසේම අපත යන දෙයක් නෙමෙයි. තිනිසා අපි හිතුවොත් නෑ මම මේ බුදුහාමුදුරන්ට වඩා එහා ඉන්නේ ඒ කාලේ කීප දේවල් නෙමෙයි දැන් තියෙන්නේ දැන් ඊට වඩා වෙනස්. එහෙම කියාගෙන ඉතින් අපි යන්න ගියොත් නිකන් අපිත් නිකන් හරියට අර බුදුහාඳුරුවොත් අභිභාගියා වගේ. නමුත් එතන නෙමෙයි මාර්ගයේ තියෙන්නේ. ඉතින් අපි එතෙන්ද නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. අපි බිමට බහින්න අවශ්‍යයි. මම දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ. ඉතින් එතන අපිට ඉන්න පුළුවන් නම් හරි පහසුයි ගමන. මොකද හුඟක් වෙලාවට වෙන්නේ අපිට මුල අමතක වෙනවා. අපි කොහොමද මේ දේවල් ඉගෙන ගත්තේ? කාගෙන්ද අහගත්තේ? කොයි පොත්ද බැලුවේ? කවුද අපිට පාර කියලා දුන්නේ? කවුද අපිව තිසරණේ සමාදන් කළේ? කවුද අපිට පමටහනක් දුන්නේ? කවුද අපිව සීලයක පිහිටෙව්වේ? කවුද අපිට සිවුරුපටිය බැන්දේ? ඉතින් මේ ඔක්කොම අපිට ටික කාලෙකින් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා හුඟක් කාලාවට අර මුල අමතක වීම අපිට තියෙන අඩුපාඩුවක්. ඒ නිසා අපිට පුළුවන් නම් පොඩ්ඩක් මුල මතක තියාගෙන යන්න. අපි තුල නිකන් කෙලෙහි ගුණයක් පවත්වන්න, කෘතවේදීත්වයක් පවත්වන්න. ඉතින් එතන තියෙන වෙනම පැත්තක්. ඒ නිසා ඒ කෘතවේදීත්වය කියන එක සෑහෙන විරල ගුණයක්. ඒ නිසා ඔය අසත්පුරුෂයන්ගේ පැත්ත ගැන බුදුහාඳුරු දේශනා කරද්දී දේශනා කරනවා ඒ අසත්පුරුෂයින්ට කිසිම කෘතවේදීත්වයක් නැහැ. ඒගොල්ලෝ උදව් ලබනවා, හැබැයි කෘතවේදීත්වයක් ඇතුළේ ඇති වෙන්නේ නැහැ. මේ අය මෙච්චර මට උදව් කළා, මෙච්චර මට පාර පෙන්නුවා කියලා ඒ කිසිම කෘතවේදීත්වයක් ඇති වෙන්නේ නැහැලු ඒ අසත්පුරුෂයාගේ හිත තුළ. හැබැයි සත්පුරුෂයා හැම නෙමෙයි. සත්පුරුෂයාගේ හිතේ පුංචි උදව්වක් ලැබුවත්, පොඩි මගපෙන්වීමක් ලැබුණත්, කොයි හෝ අවස්ථාවකදී කොහෙන් හෝ පොඩි හරි උදව්වක් ලැබුණා නම් ඒක හරියට නිකන් ගලේ කොටපු අකුරක් වගේ ඒක මතක හිටනවලු. මොකද ඒ තමන් ලැබපු උදව්වක්. ඒ අනිත් තැනත්තා සමහරවිට ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ධන්නේවත් නැතුව ඇවිල්ලා කරපු උදව්වක්. ඉතින් අපි බලන්න ඕනේ අපේ හිත්වල ඉබඳු කෘතවේදීත්වයක් තියෙනවද? මුල මතක ගතියක් තියෙනවද? ඉතින් එහෙමනම් ඇත්තටම මේ අපි ටිකක් මේක මේ ගුණයත් එක්ක යන ගමනක්. ඒතර මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළදී අපිට නිකම්ම අර දැනුම් සම්භාරයක් ඇති කරගන්න, ධර්මයේ තියෙන කරුණා ටිකක් අපි ඉගෙනගෙන ඒක මතක තියාගෙන අපි හිතමු ප්‍රශ්න පත්‍රෙට උත්තර ලියන්න, එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ. අපිට දැන් ඉස්කෝලෙට ගිහිල්ලා ගුරුවරයෙක් හම්බ වෙලා ගණිතේ පාඩම ඉගෙනගෙන ඒ ගුරුවරයාගේ යම් සින්නුවණක් අපේ ඔළුවට දාගෙන ඊට පස්සේ තින් විභාගයට ලියලා පාස් වෙන්න පුළුවන්. ඒකයි මේ කතා කරන කල්යාණ මිත්‍රත්වය අතර ලොකු වෙනසක් තියෙනවා. අපි ඉස්කෝලේදී ඉගෙන ගත්ත දේවල් වල තියෙන ඉතින් අර කලින් කිව්ව වගේ රටාවක්. ඉතින් ඒ ගුරුවරුත් ඉතින් එතන එනවා, ඒගොල්ලොත් යම්සි පාඩමක් අපිට කියලා දෙනවා. ඒ ලෝකය හා සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපිට ශිල්පයක් හා සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපිත් ඒක ඉගෙන ගන්නවා, මතක තියා ගන්නවා, විභාගයටත් ලියනවා, ඉතින් සමර්ථ වෙනවා, ලකුණු ගන්නවා, පස්සේ ඉතින් රැකියාවටත් යනවා. ඉතින් ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. ඊට වඩා ගැඹුරක් මේ ශාසනයත් තුළදී පේන්න තියෙනවා. මෙතන තියෙන නිකන් අර අපිව මේ සසර දුකින් මුදවන මාර්ගයක්, අපි තුල ගුණයක් වඩන මාර්ගයක්. දැන් මේ කතා කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩන මාර්ගයක්. එතන මේ බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්න එහෙමනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තියකින් තියෙන අනුග්‍රහය. ඒතර මේ හා සම්බන්ධයෙන් අපිට වෙනත් පැත්තකින් ගන්න පුළුවන්. දැන් මේ පින්වතුන් අහලා ඇති සෝතාපට්ටි අංග නේද? දැන් එක්තරා අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේ සාරිපුත් සානාසයෙන් ප්‍රශ්නයක් අහනවා. සාරිපුත්ත මේ සෝතාපත්තියංග සෝතාපත්තියංග කියලා කියනවා. සෝතාපත්තියංගං සෝතාපත්තියංගන්ති හිදං සාරිපුත්ත උච්චති කතමන්නුකෝ සාරිපුත්ත සෝතාපත්තියංගන්ති. දැන් බුදුහාඳුර අහන්නේ මේ සාරිපුත් සානාංශකින්. සාරිපුත්ත මේ සෝතාපත්තියංග සෝතාපත්තියංග කියලා තියෙනවා. මොනවද මේ සෝතාපත්තියංග කියන්නේ? මොනවද? සත්පුරුෂ සංසේවෝහි බන්තේ සෝතාපත්තියංගක්. මුලටම එන්නේ සත්පුරුෂ සංසේවයක්. නේද? ඒ කියන්නේ සත්පුරුෂ සංසේවය කියන එක සෝතාපට්ටි අංගයක්. සද්ධම්ම සවණං සෝතාපට්ටි අංගං. සද්ධර්ම ශ්‍රවණයක්. ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු දහමට ඇහුම්කන් දෙන ලැබීම සෝතාපන්න වීම සඳහා එක අංගයක්. යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ටි අංගං.
අපි තුළ වඩාගත යුතු යෝනිසෝ මනසිකාරයක්. ඒකත් සෝතාපත්ති අංගයක්. ධම්මානු ධම්ම පටිපත්ති සෝතාපත්ති අංගම්. අපිට තේරෙනවා ඇතර මේ මේක නිකන් සුළුපටු කාරණාවක් නෙමෙයි නම් මේ කල්යාණ මිත්‍ර අසුර කියන එක පුංචි කාලේ අපි ලබලා ලොකු වුණාට පස්සේ ඉවත් කරගන්න එහෙම එකක් නෙමෙයි මේ බැලුවාම. මේක මේ කාලයක් තිස්සේ එයාට තනියෙන් හිට ගන්න පුළුවන් මට්ටමක් එනකම්ම අත්‍යවශ්‍ය දෙයක් එහෙනම්. එතෙන්දී විතරයි යාට කියන්න වෙන්නේ ආ දැන් නම් පොඩ්ඩක් පාර පේනවා. දැන් මට තනියෙන් නැගී සිටින්න පුළුවන්. දැන් කිසි කෙනෙක්ගේ උපකාරයකින් තොරව මට යන්න පුළුවන් අවබෝධය කරා. එහෙම කියා ගන්න පුළුවන් සේක මට්ටමට පත් වෙච්ච කෙනෙක්ට විතරයි. හැබැයි ඒකෙත් හර ලස්සන වැඩේ කියන්නේ දැන් මේ පිටුතුට මතක ඇති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හා සම්බන්ධම සිද්ධ වීමක්. දැන් මතක ඇති අර උපතිස්ස කෝලිත වශයෙන් නේද? ඒතර ඒ දෙන්නා හොයාගෙන යනවනේ මේ කවුද මේ මාර්ගය දන්නේ? කවුද රහත් වෙලා ඉන්නේ? කාටද අපිට පාර පෙන්වන්න පුළුවන් කියලා. එතකොට අර සංජය ගාව ඉඳද්දි ඉතින් තේරුණා මේ සංජය පෙන්වන මාර්ගය නිවැරදි නෑ. එහෙනම් අපි හොයාගෙන යන්න වෙනවා. කවද හම්බුනේ? අස්සජී මහරහතන් වහන්සේව හම්බුණා. උපතිස්ස පරිබ්‍රාජකයාට. අස්සජී ස්වාමීන් වහන්සේ හම්බුනහම ඉතින් උන්වහන්සේ දකිනවා මේ කවුද මේ උපතිස්ස පරිබ්‍රාජකයා දකිනවා මේ අස්සජී ස්වාමීන් වහන්සේගේ තිබිච්ච යම්සි වෙනසක්. අනිත් අයට වඩා ටිකක් ගමන බිමන යම්සි වෙනසක් තියෙනවා. හැසිරීම යම්සි වෙනසක් තියෙනවා. එතකොට යම්සි ආධ්‍යාත්මික ගමනක් ගිය බව පේන්න තියෙනවා. ඉතින් එතකොට ඒ දැක්ක පමණින්ුත් යම්සි ප්‍රසාදයක් ඇති වුණා. ඊට පස්සේ එකපාරටම ගිහිල්ලා අහන්න ඉදිරිපත් වුණා. තේරුණා මුන්නහන්සේ මේ පිණ්ඩපාතේ යන වෙලාවක්. ඒ නිසා පොඩ්ඩක් පසුපසින් ලුහු බැන්දා. ඊට පස්සේ සමහර විට වතාවත් කරන්නත් ඇති. ඊට පස්සේ උන්වහන්සේ දානය අරගෙන ඉවරනාට පස්සේ ඔන්න අහන ප්‍රශ්නයක්. ස්වාමීනි ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? මොකද්ද ප්‍රතිපදාව? ඉතින් ප්‍රශ්නය අහනවා. ඉතින් එතකොට දීර්ඝ උත්තර දෙන්නේ නැහැ අස්සදි මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා මේ මම මේ ශාසනයට අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක්. එතනත් තේරෙනවා එක්තරා අන්දමක හරි නිහතමානීත්වයක් නේද? අපි සියල්ල දන්නවා වාඩි වෙන්න මං කියන්නම් එහෙනම් කියලා. එහෙම කියන්නේ නැහැ. මේ අලුත් එක්කෙනෙක් මම එච්චර දේවල් නම් දන්නේ නැහැ. තේරෙනවා ඒතර මේ රහතන් වහන්සේලාගේ තියෙනවනික අර තමන්ව හුවා දක්වන දඟලන ගතියක් නැහැ. මේ දහමට මුල් තැන දීලා මම තාම සුළු දෙයයි දන්නේ. මේක නම් උන්නම් පොඩ්ඩක් කියන්නම් කියලා අර නිහතමානී වෙන ගතියක්. ඊට පස්සේ තමයි දහම ඉතාම සංක්ෂිප්තව ගැඹුරකින් හකුලෝල ඉදිරිපත් කරන්නේ. යේ ධම්මා හේතුප්පවවා තේ සං හේතුන් තථාගතෝ ආහ කෙනොටම මොකද වෙන්නේ? සෝතාපන්න තත්ත්වයටපත් වෙනවා සාරිපුත් මේ උපතිස්ස පරිබ්‍රාජකයා. හිතන්න ඊට පස්සේ තින් ඉතිරි ගාථා දෙපදයක් ඉගෙනගෙන කෝලිත තමන්ගේ මේ යහලුවට ඕක කිව්වට පස්සේ එයත් ඔන්න සෝතාපන්න වෙනවා මුළු ගාථාම ඇහුවට පස්සේ. දැන් ඊට පස්සේ ඇත්තටම මේ උපතිස්ස කෝලිත දෙදෙනා බුදුරජාන් වහන්සේව සම්මුඛ වෙලා ඉතින් දීර්ඝ ගමනක් යනවානේ නේද? මොකද ඊට පස්සේ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන නමින් ප්‍රකට වෙලා අග්‍රශ්‍රාවක පදවියට පත් වෙනවා. දැන් එක්තරා අවස්ථාවකදී මේ භික්ෂුන් වහන්සේලා මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ එක පුරුද්දක් දකිනවා. මොකද්ද පුරුද්ද? උන්වහන්සේ රාත්‍රී කාලයේදී මේ දිසාවකට හැරිලා නමස්කාර කරනවලු. ඒ කියන්නේ දැන් කවුරුත් නැහැ හැබැයි ඉස්සරහා. ඉස්සරහා කවුරුත් නැහැ. ඉස්සරහා කවුරුත් නැති වුණාට මොකද මේ සාරිපුත්තු සාහනසේ වැඳ වැටෙනවා. ඉතින් ඒක දකින භික්ෂුන් වහන්සේලා දැන් බුදුරජාන් වහන්සේට ගිහිල්ලා පොඩ්ඩක් ඉදිරිපත් කරනවා මේ සාරිපුත්ත මේ අර බ්‍රාහ්මණ ආගම අනුගමනය කළා මේ රහත් වෙලා කියලාත් කියනවා මේ ශාසනයේ දැන් අග්‍රශ්‍රාවක කියලාත් කියනවා. බැරි වුණානේ තාමත් අර පරණ දිසා නමස්කාරය නවත්ත ගන්න කියලා ඔන්න චෝදනාවක් කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ ගාවට පැමිණිලා දැන් මතන්නේ බුදුරජාන් වහන්සේ තමයි ඊට පස්සේ හේතුව මතක් කරන්නේ. නෑ නෑ එහෙම වැරදිට හිතන්න එපා. මේ කාටද වන්දනා කරන්නේ? අස්සදි මහරහතන් වහන්සේට. මේ ළඟවත් නැහැ හැබැයි. ළඟ හිටියොත් අනිවාර්යෙන් ගිහිල්ලා උපස්ථානයක් කරලා වන්දනා කරනවා. හැබැයි ළඟ නැතත් ඒ දිසාවට වන්දනා කරනවා. ඒතර කොයිතරම්නම් කෘතවේදීත්වයක් මේ අග්‍රශ්‍රාවක පදවියටපත් වෙලා මහරහත් පදවියටත්පත් වෙලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ හිතේ අර තමන්ට මුල් ගාථා පද දෙක කියපු සෝතාපන්න ඵලයට පිවිසෙන්න තමන්ට මාර්ගය පෙන්නපු
ඒ අස්සජි මහරතන් වහන්සේ ගැන තියෙනවාද? නේද? ඉතින් හිතලා බලන්න. ඉතින් එතනනේ අපිට මේ තේරුම් ගන්න තියෙන්නේ. ඒතොර අපිට භික්ෂූන් වහන්සේලා වශයෙන් ආදර්ශයට ගන්න කියන්නේ සාරිපුත්ත චරිතය, මොග්ගල්ලාන චරිතය. සාරිපුත්ත සානාසේ පෙන්ලා තියෙන ආදර්ශය හිතා ගන්න බැරි තරම්. දැන් අස්සජි සානාසේ වඩා අභිභව යනවා. ඉතින් තමන්ගේ තනතුරෙන් වෙන්න පුළුවන්, දැනුමෙන් වෙන්න පුළුවන්. ශාසනය තුළ පුදුමාකාර භාරකාරීත්වයක් ලැබපු මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ. හැබැයි මුල අමතක කළා නැහැ. මුල මතක තිබිලා තියෙනවා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ තුළ රහත් තුනත් ඒ කෘතවේදීත්වය පුදුමාකාර ගැඹුරට පිටලා තියලා තියෙනවා. ඉතින් ඒ බඳු කෙනෙක් ගැනම තමයි ඇත්තටම අපිටත් කතා කරන්න වෙන්නේ. මොකද උන්වහන්සේත් අන්න බුදුරජාන් වහන්සේ ගාවට හිටපු අපිට කියන්න පුළුවන් කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඒ නිසා ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගැන ගුණ පුදුම විදිහට ප්‍රකාශ වෙන අය උන්වහන්සේ පිරිනිවන් පාපු අවස්ථාවේ ඒ පණිවිඩේ අරන් එනවා චුන්ද මහරහතන් වහන්සේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශවල එහෙම බුදුහාඳුර ගාවට ගිහිලා කියන්නේ, ස්වාමීනි මට දිසා නොවැටහී ගියා, මට මේ ධර්මය අමතක වුණා, මට නිකන් ක්ලාන්ත වුණා, මට හිතා ගන්න බැරි වුණා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපවත් වෙලා පිරිනිවන් පාලා. ඒ බඳු පුදුමාකාර කල්යාණ මිත්‍රත්වයක් ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ලබලා දීලා තියෙනවා. ඊළඟ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ අතර පුදුමාකාර මිත්‍රත්වයක් තිබිලා තියෙනවා. ඊළඟ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අතර ධර්ම සාකච්ඡා එමට ඉතාම ගැඹුරු සාකච්ඡා. මහා වේදල සූත්‍රය වෙන්න පුළුවන්, මහා කොට්ටිත සූත්‍රය වෙන්න පුළුවන්. ඊළඟට තවත් ඔය මේ බෝධිපාක්ෂික ධර්මයන් හා සම්බන්ධ සූත්‍ර වෙන්න පුළුවන් අවස්ථා ගණනාවකදී මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ ගිහිලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වැසුරු කරපු ආකාරය. ඒ නිසා අපිට මේ ශාසනය තුල නොයෙකුත් උදාහරණ තියෙනවා. එතකොට කොහොමද මේ උන්වහන්සේලා තමනුත් යම් කල්යාණ මිත්‍ර ඇසුරක් ලබලා ඒ තුලින් තමන් තුල අවබෝධයක් ඇති කරගෙන තමනුත් ඊළඟ අනිත් පිරිසට කල්යාණ මිත්‍රත්වයෙන් සලකපු හැටි. තර මේක එකාතකින් මේ සෝතාපට්ටි අංගයක් වීම ඒ නිසා ඇත්තටම එච්චර පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි. ඒතර යම්ස කෙනෙකුට සෝතාපන්න මට්ටමකට පත් වෙන්න අවශ්‍ය නම් ඒ බඳු කල්යාණ මිත්‍ර සම්පත්තියක්, සද්ධාම්ම ශ්‍රවණයක්, යෝනසෝ මනසිකාරයක්, ධම්මානුධම්ම ප්‍රතිපදාවක්. ඉතින් ওই ටික එනං අත්‍යවශ්‍ය අංග කාරණා බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම මේ ඒ භික්ෂු භික්ෂුණීන්ට දෙන මේ අවවාදයක් තියෙනවා. ඒක එනවා සතිපට්ඨාන සංයුත්තේ මිත්ත සූත්‍රයේ වශයෙන්. එතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා මේ මහණෙනි කල්පනා කරලු තමන් කියන වචනේ කවුරු හරි ඇහුම්කන් දෙයි කියලා හිතනවා නම්. දැන් හිතන්න, දැන් අපිට අපේ යාළු මිත්‍රාදීන් වෙන්න පුළුවන්, අපේ ඥාතීන් වෙන්න පුළුවන්, සහලේ නෑයෝ වෙන්න පුළුවන්, අපේ හිතවතුන් වෙන්න පුළුවන්. අපි හැඟෙනවා මම මොකක් හරි කිව්වොත් මෙන්න මෙයා අහවි. මං ඒ කාලේ ඇසුරු කරපු යාළුවෝ කට්ටිය තමයි මේගොල්ලෝ. මම මොනවා හරි වචනයක් කිව්වොත් අවවාදයක් දුන්නොත් මේගොල්ලෝ අහන්න ඉඩ තියෙනවා. නැත්නම් මේගොල්ලෝ ඇන්නේ මගේ ඥාතීන්. මම මොකක් හරි වචනයක් කිව්වොත් පොඩ්ඩක් ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම පිරිසක් ඉන්නව නම් අන්න ඒ අයට කරන්න තියෙන ප්‍රධාන උපකාරය මොකද්ද? යේ භික්ඛවේ අනුකම්පේයාත යේච සෝතබ්බං මඤ්ඤෙය්‍යං මිත්තාවා අමච්චාවා ඥාතිවා සාලෝහිතාවා. එතකොට කියනවා යම්ස කෙනෙක් ගැන අපිට අනුකම්පාවක් තියෙනවා නම් නේ හිතලා බලන්න නේද මේ ශාසනයක බුදුහාඳුනියක් පොළඹවන හැටි. එතකොට මේක මේ බුදුහාඳුර එතනින් අවසන් කරන්න නෙමෙයි මෙව කළා තියෙන්නේ. කොහොමද මේ නිකන් අර තමන්ගේ ශ්‍රාවකීන්ව තමන්ව දැන් අනුගමනය කරන ශාසන ප්‍රතිපදාවක යෙදෙන පිරිසක් කොහොමද දැන් මේ බුදුරජාණන් වහන්සේ පොළඹවන්නේ? උන්වහන්සේ කියන මේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට මහන්නේ මේ ඔබලගේ වචනය අහයි කියලා හිතෙන ඔබලට පොඩි හෝ අනුකම්පාවක් තියෙන ඒ පිරිසක් ඉන්නවා නම් මිත්‍රය වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, සහලේ ඥාතීන් වෙන්න පුළුවන්, ඥාති මිත්‍රාදීන් වෙන්න පුළුවන්. මොකද්ද කරන්න කියන්නේ? තේවෝ භික්ඛවේ චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපේ තබ්බා නිවේසේ තබ්බා පතිට්ඨාපේ තබ්බා. අන්න ඒ පිරිස සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්න කියලා සමාදන් කරවන්න. ඒ තුල වස්සවන්න. ඊළඟට ඒ තුල පිහිටවන්න. පතිත්තාපේ තබ්බා.
එහෙනම් අපිට කල්යාණ මිත්‍ර සම්පත්තියක් බාහිරිනුත් ගන්න සිද්ධ වෙනවා. හැබැයි අපි අපිත් ඊට පස්සේ තින් කල්යාණ මිත්‍රය බවට පත් වෙන්න වෙනවා. එහෙම නැතුව මේක ඉස්සරහට යන්නෙත් නැහැ. ඉතින් දෙපැත්තටම තියෙනවා එහෙනම් වගකීමක්. අපි කල්යාණ මිත්‍ර ඇසුරක් ලබන්නත් ඕනේ. අපි ඒකෙන් අනුග්‍රහය ලැබලා අපිත් කොහොම හරි ගොඩ එන්න බලන්න ඕනේ. මඩවලෙන් ගොඩ එන්න බලන්න ඕනේ. හැබැයි ඊට පස්සේ තින් තව කෙනෙකුට අත දෙන්නත් ඕනේ. අනුකම්පාවක් තියෙනවා නම්. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ආකාරය නිකන් අර බැලුවාම නිකන් අර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ තමන්ගේ දරුවන්ට කියනවා වගේ බුදුහාඳුරෝ කියන ආකාරය. ඒතර මේ මුළු ප්‍රතිපදාවම මුළු ශාසනයම එහෙනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලයි පිහිටලා තියෙන්නේ. එහෙම එකක් අපි ලැබුවොත් ඔන්න බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේමයි ඒ තුල යම් හෝ ආකාරයක ප්‍රතිෂ්ඨාවක් ලබද්දී හැබැයි එතනින් තමන්ට විතරක් ඒක සීමා කරගන්න එපා. තමන්ට පොඩි හරි අනුකම්පාවක් තියෙනවා නම් තමන්ගේ මිත්‍රයින් ගැන, පොඩි හරි අනුකම්පාවක් තියෙනවා නම් තමන්ගේ යාළුවන් ගැන, ඥාතීන් ගැන, තව කෙනෙක් ගැන, හැබැයි කලන්න තියෙන්නේ මෙන්න මේකයි. මොකද්ද? හතර සතිපට්ඨාන ධර්මයන්හි සමාදන් කරවන්න, ඒ තුල හික්මවන්න, ඒකට පුළුවන් තරම් ඒ අය පිහිටවන්න. ඒ නිසා අපිට තේරෙනවා මෙතන මේ එකාතකින් අපිට බුදුන් සරණ යන්න, ත්‍රිවිධ සරණ යන්න, ඒ සඳහා පොළඹවනවා කියන එක අතිශය වැදගත්. ඊළඟට සීල්පද ටික කියලා දීලා සීලයක හික්මනවා කියන එක අතිශය වැදගත්. වැරදි පාරක යනවා නම් ඒගොල්ලන් හරි පාරට ගන්නවා කියන එක අතිශය වැදගත්. හැබැයි ප්‍රතිපදාවක් වශයෙන් මෙතන මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ තවත් පැත්තක්. මේගොල්ලන්ට එහෙනම් මේ ධර්ම මාර්ගය පෙන්ලා දෙන්න, ප්‍රතිපත්තියක් පෙන්ලා දෙන්න. මොකද්ද ප්‍රතිපත්තිය? සතර සතිපට්ඨාන ප්‍රතිපත්තිය. සතර සතිපට්ඨාන ප්‍රතිපත්තිය කියන්නේ අන්න අර බෝධිපාක්ෂික ධර්මයන්ගේ අපිට කියන්න පුළුවන් පටන් ගන්න තැන. කායනුපස්සනාවක්, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක්. ඒ නිසා අපිට පොළඹවන්න සිද්ධ වෙනවා, උනන්දු කරවන්න සිද්ධ වෙනවා. මොකද එතන තියෙනවා එක්තරා අන්දමක සුවිශේෂී ගමනක්. එතන ඒකයිilla අපි නිකන් හිතින් හදාගත්ත ගමනක් නෙමෙයි, උපකල්පනයක් මත පදනම් වෙච්ච ගමනක් නෙමෙයි. ඒකයිilla අත්දැකීමක් එක්ක යන ගමනක්. ඒක අපි මහන්සියෙන් යා යුතු ගමනක්. ඒ කියන්නේ ඔහේ නිකන් ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කර කර වැඳුම් බිඳුම් කර කර යන ගමනක් නෙමෙයි. එතන තියෙන ඊට වඩා ටිකක් මෝරපු ගමනක්. තෙතෙන්දී සමහරවිට අපි හරි කැමති නිකන් කවියක් කියාගෙන, ගාතාවක් කියාගෙන, බෝධියේ වටේ රවුමක් ගිහිල්ලා, ඉතින් ඒ වගේ දේවල් කරන්න අපි හුඟක් කැමති. නරකත් නැහැ. හැබැයි ඊට වඩා වෙනස් ගමනක් දැන් මේ බුදුහාඳුරෝ අගේ කරලා තියෙනවා. පුළුවන්ද මේ බඳු ටිකක් ඊට වඩා මේ තමන් වෙතට හැරිලා යන ගමනකට? දැන් අර විදිහට මේ ආනන්ද සාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය අහලා හිත කැළඹුණාම දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා, සාමීනි මට සම්පූර්ණයෙන්ම දිසා වැටෙන්නේ නැතුව ගියා. ඒක ක්ලාන්ත වුණා. මට මෙච්චර කාලයක් හොඳට වැටහි තියෙච්ච ධර්මයේ මට නොවැටහි ගියා. ඇයි මේ? සාරිපුත්ත සානාසේ පින්වන් පෑවා කියලා පණිවිඩේ මේ චුන්ද සාමණේර ආශ්‍රතුන් මට වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ තමාව පිහිට කරගන්න. තමාව පිහිට කරගන්න. වෙන පිටක් නැහැ. ධර්මයේ පිහිට කරගන්න අන්‍ය සරණක් නැහැ. මොකද්ද කොහොමද මේ තමාව පිහිට කරගන්නේ? කොහොමද ධර්මයේ සරණකට ගන්නේ? එතන පෙන්වන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්න. සතර සතිපට්ඨාන ධර්මයන් තමයි පිහිට. එතන මේ ගෙනල්ලා දාන්නේ තමා තුරට කතකින් බැලුවාම අපි නිතර මේ බාහිර කෙනෙක් වන්දනා කර කර ඉඳීමට වඩා පෙන්වන්නේ මේ තමා තුල මාර්ගයක් දියුණු කිරීම. තමා තුල කුසලතාවයක්, තමා තුල හැකියාවක් දියුණු කිරීම පැත්තට තමයි බුදුරජාණන් වහන්සේ යොමු කළා තියෙන්නේ. ඉතින් ඒකට ආදර්ශයක් දීලා තිනවා භාගතුන් වහන්සේ. ඒකට මාර්ගයක් පෙන්ලා තිනවා භාගතුන් වහන්සේ. එතන කල්යාණ මිත්‍රත්වයෙන් පුදුමාකාර හරි මෝරපු ආදර්ශයක් එතන තියෙන්නේ බුද්ධ චරිතය තුළ. ඒ නිසා අපිට මේ මෝරපු චරිතය, මේ මෝරපු ආදර්ශය ලබාගෙන උන්වහන්සේ පෙන්වන ධර්ම මාර්ගය තුළ අපිට හික්මෙන්න පුළුවන් නම් එහෙනම් අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කට ඇරලා කියන්න පුළුවන්. මම බුදුන් සරණ ගියා, උන්වහන්සේ පෙන්වපු මාර්ගයක් මට පෙන්ලා තිනවා, විවෘත වෙලා තිනවා. ඒකෙන් මම මුළු හදින් යෙදෙන්න වෑයම් කරනවා. එහෙනම් මට කියන්න පුළුවන් මං ඔන්න ප්‍රතිපදාවකට නැඹුරුලා තියෙනවා. නිකං අර මතු පිටේ ඉන්නවා නෙමෙයි. ඒ වෙනුවට ධර්ම මාර්ගයක මම මුළු හදින් ජීවිත පරිත්‍යාගයෙන් යෙදෙන්න උත්සාහන්ත වෙනවා.
ඒ නිසා අද අපි උත්සාහන්තෙමු ඒ සඳහා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් ඒ බඳු කල්යාණ මිත්‍රයෙක් අපිට බුදුරජාන් වහන්සේ විදිහට පහළ වෙලා පෙන්වා වදාර මාර්ගයක් තියෙනවා. ඉතින් අපිට හැම තැනම හොය හොය යන්න දෙයක් නැහැ. ඉතින් මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ මාර්ගය ප්‍රමාණවත්. ඉතින් අපිට මේ මාර්ගයේ ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඉදිරියෙන් තියාගෙන උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කියන තැන පිහිටාගෙන නිහතමානීව අපිට යන්න අවස්ථාව තියෙනවා. ඒ සඳහා අපි සියලු දෙනාම උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.